උපග්‍රන්ථ පහ. අට්ටාරස මහාවිපස්සනා. සත්තානු පස්සනා යනු අට්ටාරස මහාවිපස්සනා මාලාවෙහි මුලින්ම ලැබෙන්න්න වූ අනුපස්සනා සතය. මෙහි මූලික සත් අනුපස්සනාවන් පිළිබඳ ප්‍රමාණවත් විමර්ශනයක් තැනට කෙරී තිබේ. අටලුස් මහා විදසුන් පෙරෙහි ඉතුරු අනුපස්සනාව එොලසද කෙටීන් හඳුන්වාදීම දැන් සිදු කෙරෙනු ඇත. මෙම විපස්සනා එකොළහ සඳහන් කෙරෙන එකම සූත්‍රාන්ත්‍ර ගන්තය වන පටිසම්බිදා මගය ඒවා විස්සරකොට පෙන්වාදී නැත මේ අනුපස්සනා පිළිබඳ අර්ථ වික්‍රහයක් කර තිබෙන ආධීතම ග්‍රන්ථය වන්නේ විසුද්ධි මග්‍යයයි විදර්ශනාවහි ඒ ඒ අවස්ථාවන් හිීදී සුදුසු පරිදි මෙම අනුපස්සනා වැඩෙන බව එහි සඳහන් වෙයි. එහෙත් ඉන්මෑත භාගේයේදී සම්පාධනය කරන ලද පටිසම්බිදාමගග අටුවාව කියන්නේ සියලුම් අනුපස්සනාවන් එකකට එකක් පඩිපෙලක්මෙන් අනුපිළිවරින් සම්බන්ධවනින් අනුක්‍රමයෙන් විදර්ශනාමාර්ගය සපුරන බවය සම්බිධමක්ගේෙහි ඉන්ද්‍රිය කතාවහි එබදු අනුක්‍රමික සම්බන්ධතාවයක් දක්වා තිබේ. එනිසා මෙම අනුපිළිවල එහි අටුවාවෙෙහි පෙන්වා තිබේ. එහෙයින් මෙම පෞරාණික ග්‍රන්ථ දෙකෙහි ඇතැම් අනුපස්සනාවන් විවරණය කොට තිබෙන ආකාරයන්හි වෙනස්කම් දක්නට ලැබේ. එබද වෙනස්කම් ඇතිවිට විසුද්ධිමක්ග විවරණය හා පඩිසම්බිදාමක්ග අටුවාවිවරණය වෙනවෙනමද වෙනත් මතවේනම් ඒවාද ඉදිරිපත්කරමින් අනුපස්සනා විස්සරය කෙටියෙන් කෙරෙනු ඇත. අට කයානු පස්සනං භාාවෙන්තෝ ගන සඥම් පජහදී සංස්කාරයන්ගේ ශයවීම පුනපුනා දැකීම හෙවත් කයානු පස්සනාව වඩන්නා සංස්කාරයන් ඒ අත්වයෙන් සැලකීම හෙවත් ගන සංඥාව දුරුකරයි. විශුද්ධි මක්්ග අටුවාව ගණය හෙවත් සමූහොයක් සන්තතියක් එකක් ලෙස ගැනීම බෙදාවෙන්කොට ශයවීම අර්ථයෙන් අනිත්‍යයයි මෙසේගෙවීම දැකීමේ නුවන කයානු පස්සනාවයි. පටිසම්බිදාමග්ග අටුවා විවරණය වර්තමාන ස්කන්ධයන්ගේ බංගය දැකීමද ඒ අනතුරුවම ඒ බිඳීම දැකීමද කයානු පස්සනාවයි. සන්තති ගණයේ බිඳීම පළමුුවෙන් සම්මස්සන හා උදයක්්බේ ඥාන අවස්ථාවලදී සිදුවන්නකි. ශයවීම අර්ථෙන් අනිත්තේ යන සම්මර්ෂනය වනාහි සම්මස්සන ඥානයට සම්බන්ධව දැක්වන්නකි හයින් විසුද්ධි මග්ග අටුවාවට එකඟ නොවන පටිසම්පිදා මග්ග අටුවාව කයානු පස්සනාව භංගඥාන අවස්ථාවහිලා වෙග්‍රහ කරයි. විසුද්ධිමග්ග ටීකාවද විසුද්ධි මග්ග විවරණය අනුමත කරන අතරම කයානු පස්සනාව යනු සංස්කාරයන්ගේ ශණික භංගය අනු පස්සනා කිරීමයැයි වරක කියයි. කෙසේ වුවද මෙම අනුපස්සනාව අනිච්චානු පස්සනාව හෝ නිරෝධහනු පස්සනාව හෝ තුළ අන්තර්ගත වන්නකි. මෙහි ගන සං්ඥාවයනු සන්තතිවශයෙන් ගණයකැයි හැගීමයැයි පටිසම්බිදා අටුවාවෙෙහි දැක්වතත් සන්තතිහෙවත් සමූහ, කිච්ච ආරම්මන යන ගන සතරක්ම මෙන් කියවෙන බව ටිකාවල සඳහන් වෙයි. යාු පස්සනාව අනිච්චානු පස්සනාවක් වෙන බැවින් මෙහි පලනු මතය නිවරැදියැයි හැඟයි. නමය වයානු පස්සනං භාාවෙන්තෝ ආයුහනං පජහදී සංස්කාරයන්ගේ වෑවීම අනුපස්සනා කිරීම හෙවත් වයාන් පස්සනාව වඩනුයේ සංස්කාරහෙවත් කර්ම රැස්කිරීම එනම් ආයුහනය දුරුකරයි වර්තමාන සංස්කාරයන්ගේ බංගයදක අන්වය නුවනින් අතීත අනාගත සංස්කාරයන්හි බිඳීමද දැකීම වයානු පස්සනාව ලෙස දක්වා තිබේ. මෙම අර්ථ වික්‍රහය සඳහා විසුද්ධිමක්ග උපයෝගී කවුටගෙන ඇත්තේ පටිසම්බිදාමක්ගේහි බංගජාන නිදදේසයහි එන ගාතාවක් බව පෙනේ මේ අනුව වයානු පස්සනාවද අනිච්චානු පස්සනාවහි හෝ නිරෝධානු පස්සනාවහි හෝ ප්‍රබේදයකි. දහය විපරිනාමානු පස්සනං භාවෙන්තෝ දුව සංඥාම් පජහති සංස්කාරයන්ගේ වෙනස්වීම පුනපුනා දැකීම හෙවත් විපරිනාමානු පස්සනාව වඩන්නා සංස්කාර ස්ථීර යනහැඟීම හෙවත් දුව සංඥාව පහකරයි. විසුද්ධි මග්ග විවරණය උපන් සංස්කාරයන් ජරාවට හා මරණයට පත්වීම වන බැවින් අන්සංස්කාරයකට පෙරලනිසුළු යයි දැකීම විපරිනාමානු පස්සනා වයි. මෙහිදී රූප සත්තක අරූප සත්තක වශයෙන් සම්මස්සනය කළ යුතුයි. පටිසම්බිදා මක්ග අටුවා විවරණය සංස්කාරයන්ගේ භංගය පිළිබඳවම නැමුරුුවීම හේතුවින් අතීත වර්තමාන අනාගත සේලු සංස්කාර වෙනස් වෙන සුළියැයි දැකීම විපරිනාමානු පස්සනාවයි. මෙහිදී විසුද්ධ මක්්ග විවරණය සම්මස්සනඥාන අවස්ථාවේද පරිසම්බිදාමක්්ග අටුවා විවරණය බංගඥාන අවස්ථාවද හුවා දක්වයි. විපරිනාමානු පස්සනාවද අනිච්චානු පස්සනාාවහිම. වත් මුහුණුවරකි. එොළහ අනිමිත්තානු පස්සනංබාාවෙන්තෝ නිමිත්තං පජහදී. සංස්කාරයන්ගේ නිත්‍ය නිමිතිවලින් තොර බව පුනපුනානුව නින්දකීම අනිමිත්තානු පස්සනාව අනුපස්සනා කිරීමයි. වයානු පස්සනාව වඩන්නා ර නිත්‍ය නිමිති සහගත ලෙස ඒකත්වයෙන් ගැනීම හෙවත් නිමිත්ත දුරු කරයි. මෙහි නිමිත්්‍යයනු සංස්කාර සන්තතියක් එකක් සේගෙන නිත්‍ය වශයෙන් සලකන ඕලාරිකු ස්වභාවයයි. අනිමිත්තාානු පස්සනාවද අනිච්චානු පස්සනාවකි. දොළහා අපනි හිතානු පස්සනං බාාවෙන්තෝ පනිදිං පජහති. සංස්කාරයන්ගේ පැතිය යුතු බවක් නොමැතිවීම පුනපුනා දැකීම, අපනි හිතානු පස්සනාව වඩන්නෝ සංස්කාරපිළිබඳ තෘෂ්ණ සහගත ප්‍රාර්ථනාව හෙවත් පනිදිය දුරු කරයි. මේ දුක්කානු පස්සනාවකි. දහතුන සුංඥතානු පස්සනං භාවෙන්තෝ අභි නිවේසං පජහතිී. සංස්කාරයන්ගේ ආත්ම සුභාවයෙන් ශුුණ්්‍ය බව අනුපස්සනා කිරීම හෙවත් සුන්ඥතානු පස්සනාව වඩන්නා ආත්ම දෘෂ්්‍යයට බැසගැනීම හෙවත් අභිනිවේසය ප්‍රහාණය කරයි. මෙය අනත්තානු පස්සනාවකි. දාහතර අධි පං්්‍ය දම්මවිපස්සනං භාවෙන්තෝ, සාරාධානාභිනිවේසං පචහති. ප්‍රඥා සංඛ්‍යත සංස්කාරධර්මයන් පිළිබඳ විදර්ශනා වඩන්නා සංස්කාරයන් සාරලෙස දැඩිවගෙන වැදගැනීම හෙවත් සාලාාදනාබිනිවේසය අත්හරි විසුද්ධි මගග විවරණය අධි ප්ඥාදම්ම විපස්සනා යනු සියලු විදර්ශනාවද වෙයි පටිසම්බිදා මගග අටුවා විවරණය අධි ප්්‍ය දම්ම විපස්සනා යනු සිතහිද එහි අර මොනෙහිද බිඳීම දැක. සංස්කාරයෝම බිඳතෙයි සංස්කාරයන්ගේම මරණේවෙයි අන්කිසිවක් නැතැයි බංග වශයෙන් ශුණ්්‍යතාවගෙන පවතින විදර්ශනාවයි. පටිසම්විිධල් මගග අටවාාව මෙම දෙවැනි විවරණය අනුමත කරයි. මෙහි අරුද දැක්වීමට මුල්වී ඇත්තේ, පටිසම්බිදාාමක්ගේෙහි භංගඥාන නිදේසෙහි එනගාතාවක් බව පෙනේ. එහි සඳහන් වන්නේ අධිපං්ඥාාව පස්සනායන පදයයි. අධිපං්ඥාදම්ම විපස්සනා යන පදය අංගුත්‍රනිිකායෙහි සූත්‍රකිහි පේක දැක්වයි. ඉන්හැගෙන්නේ මෙයවනාහි විපස්සිතබ්බ එනම් විදර්ශනා කළ යුතු යන තුන් අවස්ථාවන්ම අඩංගුවන, මුළු විදර්ශනා මාර්ගේම හඳුන්වාදන පොදු පදයක් බවයි. අධිපං්ඥා දම්ම විපස්සනාවෙන් යුත්තැනැත්තා මාර්ගඵල ලැබු එකැයි පුද්ගල ප්ඥත්ති ප්‍රකරණය හඳුන්වාදීමෙන් මේ මතය සනාත වෙයි. අධිපං්ඥ දම්ම විපස්සනා යන පදේ මූලික අර්ථයෙන් පෙන්නුම් කෙරෙන්නේ ද විදර්ශනා පිළිබඳ විශේෂ අවස්ථාවක් නොව පොදු අදහසකි. මේ අනුව සුද්ධ මක්ග විවරණය වඩා උචිතය. එසේ සලගතොත් අධිප්ඥ දම්ම විපස්සනායනු තනි අනුපර්සනාවක් ලෙස ගැනීම අසිරුවේ. අන් අනුපස්සනාමෙන් මේ පදය අනුපස්සනායන්නෙන් කෙළවර නොවීමද විමසය යුත්තකි. පහළව යතාගූත ඥානදස්සනංභාවෙන්තෝ, සම්මෝහාබිනිවේසං පචහති සංස්කාරයන්ගේ යථාස්වභාවය නුවනින් දැකීම හෙවත් යථාභූත ඥාන දස්සනය වඩන්නා සංස්කාරයන් පිළිබඳ දැඩි මුලාවට බැසගැනීම හෙවන් සම්මෝහා බිනිවේසය දුරු කරයි විසුත්ති මක්ද විවරණය යථභූත ඥාන දස්සනය යනු ප්‍රත්‍යන්ද සහිතව නාමරූප අවබෝධ කිරීමයි එනම් නාමරූප පරිච්චේදය හා පච්චය පරිග්ගහයයි. හට සම්බිධාන මක්ග අටුවාවිවරණය. යථභූත ඥානදස්සනයේ යනු භංගය දකදැක සංස්කාරයෝ බය සහිතය යනුවෙන් පවතිනා වූ බයිතු පට්ඨාන ඥානයයි. මෙම ප්‍රකාශලික පරස්පර විරෝධී වන බැවින් යථාභූත ඥානදස්සනය යනු කුමක් දැයි වටහා ගැනීමට අපට බුද්ධ දේශනාවට ම නෙත්තියොමු කිරීමට සිදවෙයිත්. සමාධිය පාදක කරගනිමින් යථාභූතඥාන දස්සනයද යථභූතඥාන දස්සනය හේතු කොටගෙන නිප්පිදාවද නි්බිධාවෙන් විඩාගේද පහළවීමේ ඒ කාන්ත ප්‍රතිපදාවක් දැක්වෙන දේශනා පෙළක් වෙයි. මින් පැහැදිලි වන්නේ විදර්ශනාවහි ආරම්භේසිට නිබ්බිධාඥානය හෝ බලවත් නිබ්බිධානු පස්සනාව දක්වා යථභූත ඥානදස්සනය නාමරූප පරිච්චේදයේ සිට මගගාමගගඥානය හෙවත් බලව උදයක්බේඥානය දක්වාද නිබ්බිදාව. බයුතු පට්ඨානඥානයේ හිසිට සංකාරූපෙක්කා ඥානය දක්වාද පැතිරෙන බව සංයුක්ත අටුවාාව කියයි. යථභූත ඥාන දස්සනය යනු තරුණු විපස්සනාවවත්. නිබ්ිධාව යනු බලවත් විපස්සනාව බවද ඉහතකී දේශනාාවග්‍රහයේදී අටුවාවෙහි නො එෙක් තැන දක්වා තිබෙයි. මේ අනුව යථාබෝධ ඥානදස්සනය යනු තනි අනුපස්සනාවක් නොව මේ පදය අනුපස්සනායන්නෙන් කෙලවර නොවීමත් සැකිය යුත්තකි. අනුපස්සනා කිහි පේක සහභාගිත්වයෙන් උද්ගතවන්නා වූ විදර්ශනාමාර්ගයෙහි එක්තරා අවස්ථාවක් හඳුන්වන පදයක් බව පෙනෙේ. යථබූධ ඥාන දස්සනය යන පදය ඇතුළත්වන පොදු අර්ථ නිසාම සත්‍ය දර්ශනය පිළිබඳ වෙනත් අවස්ථාවන් නිරූපණය කිරීමටද මේ පදය ඇතැම් විට යොදාගෙන තිබේ. දාසය ආදීනවානු පස්සනං භාවෙන්තෝ ආලයාබිනිවේසං පජහති සංස්කාරයන්ගේ දොස් පුනපුනාදකීම හෙවත් ආදීනවානු පස්සනාව වඩන්නා සංස්කාරයන් හි ආලයෙන් වැළඳගැනීම හෙවත් ආලයා බිනිවේසය පහකරයි මේ බයිුතු පට්ඨාන ඥානයෙන් මතුවන ආදීනවඥානයැයි විශුද්ධි මගගේය හා පටිසම්බිදා මගග අටුවාව කියයි. නි්බිධානු පස්සනාවද මින් දැක් වෙදයි. පටිසම්බිදා මග්ග අටුවාව වැඩිදරටත් සඳහන් කරයි. ආදේනවානු පස්සනාව දුක්කානු පස්සනාවහි ප්‍රබේදයකි. දහත පටිසංකානු පස්සනංභාවෙන්තෝ අප පටිසංකම් පජහති. ලක්ෂණයම නැවත නැවතනුවනින් දැකීම හෙවත් පටිසංකානු පස්සනාව වඩනුයේ මෝහය හෙවත් අප පටිසංකාව අත්හරි විසුද්ති මග්ග විවරණය පටිසංකානු පස්සනාව යනු සංස්කාරයන්ගෙන මිදීමි උපාය සෙවීන් වශයෙන් සිදුවන පටිසංකාඥානයයයි. පටිසම්බිදා මගග අතුවා විවරණය පටි සංකානු පස්සනාව නම් මුංචතුකම්්‍යතාඥානයෙන් උපන්න වූ සංස්කාරයන්ගේ මිදීම පිණිස කරෙන අනිච්ච දුක්ක අනත්තානු පස්සනාව පිළිබඳ නුවනකි. මුංචිතුකම්තා පටිසංකා හා සංකාරූපෙක්කා යන විදර්ශනාඥාන තුනම මෙහි අන්තර්ගතවෙයි. දහ අට විවට්ටානු පස්සනංබා වෙන්තෝ සංයෝගා බිනිවේසං පජහති සංස්කාරයන් කෙරෙන් පෙරලී නිවනට යොමුවීම දැකීම හෙවත් විවට්ටානු පස්සනාව වඩන්නේ සංස්කාරයන් හා සංයෝග වී තදින් වැදගැනීම හෙවත් සංයෝගා බිනිවේසය හැර දමයි විසුත්ති මක්ග විවරණය විවට්ටානු පස්සනාව යනෝ සංකාරුපෙක්කා සහ අනුලෝම ඥානයයි මෙහිදී සියලුඥ සංස්කාරයන් කරෙන් සිත හැකිලේ පෙරලේ පටිසම්බිදාා මග්ග අටුවා විවරණය විවට්ටානු පස්සනාව යනු අනුලෝම ඥානයෙන් උපන් ගෝත්‍රභූඥානයයි පටිසම්බිදාාමක්ගේහි විවට්ටානු පස්සනාව සඳහා ආවර්ෂන සිතක් දක්වානු තිබීම මෙම තීරණයට හේතුවයි ගෝත්‍රභූඥානය උපදින්නේ එක් සිතක පමණි. විවට්ඨානු පස්සනාව යනු ගෝත්‍රභූඥානය නම් අනුපස්සනා යන පදෙහි අඩංගුවන පොනපුනා දැකීම යන අරුතහා එය ගැල පේදෑ විමසය යුතුය. එක්සිතක පමණක් උපදින ලෝකෝත්තර මාර්ගඥානයද විරාගානු පස්සනා නිරෝධානු පස්සනා හා පටිනිස්සග්ගානු පස්සනා නමින් අටුආවේ විග්‍රහකොට තිබේ එහෙත් ඒ වනාහි ඒ ඒ ලෞක එක අනුපස්සනාවට විකල්ප වශයෙන් පමණකි විවට්ටානු පස්සනාව යනු පටිනිස්සග්ගානු පස්සනාවක් වශයෙන් සැලකිය හැකිය සත්තානු පස්සනාවන් හි එක්තර අනුක්‍රමික සම්බන්ධතාවයක් පෙන්නුම් කළ හැකි වුවත් ්ාරස විපස්සනාවෙන්ම ගතහොත් එබන්දක් හොවා දැක්වීම දුෂ්කර බව පෙනේ. එසේ පූර්වාපර සම්බන්ධතාවයක් වෙතොත් ආදීනවානු පස්සනාව නිබ්බිධානු පස්සනාවට පෙරටුවෙන් සඳහන්විය යුතුය. එසේම විරාග නිරෝධ පටිනිසග යන අනුපස්සන විදසුන මුදුන් පත්වීම තෙක්විහිදන පරිනත විදර්ශනාව ෝය අනතුරුව කය වය විපරිනාම අනුපස්සනා දැක්වීමෙන් විදර්ශනාවහි පසුබැස්මක් නිරූපණය කරයි. බුද්ධ දේශනාවන්හි බොහෝසේ කයවය අනුපස්සනාය දෙන්නේ විරාග නිරෝධ පටිනිසග අනුපසනාවන්ට පළමුුවය. අනිමිත්ත අපපනහිද, සුඥත අනුපස්සනාවෝද විමෝක්ක මකවෙමින් විදර්ශනාවේ උච්චතම අවස්ථාවේදී ද ක්‍රියාත්මක වෙති. ඉන් පසුව අධිප්ඥ දම්මවි පස්සනාවත්, යථාභූතඥාන දස්සනය ආදීනවානු පස්සනාව වැනි අනුපස්සනායදීමෙන්. ආපසු බැසීමක් පෙන්නුම් කරයි. තවද අධිප්ඥ දම්මවි පස්සනාව හා යථාභූත ඥාණදස්සනය එක් විශේෂ අවස්ථාවකට සීමාවන අනුපස්සනා නොව පොදු විදර්ශනාවන් බව අපිහතදී පෙන්වීම. වචනාර්ථයට මුල් තැන දෙතහොත් පටිසංකානු පස්සනාවද එවන් පොදු විපස්සනාවක් ලෙස දැක්කිය හැක. මේ අතර එකිනෙකට බෙහෙවින් සමාන වන අනුපස්සන වෝද වෙති. උදාහරණ නිරෝධ, කය, වය අනුපස්සනා. කරුණු මෙසේහෙයින් අතලුස් මහා විදසුන් පෙළවනාහි ඒකීය අකණ්ඩ සම්බන්ධතාවයකින් යුක්ත අනුපස්සනා පිළිවෙලක් ලෙස සැලකීමට වඩා විදර්ශනා ප්‍රතිපදා කිහිපයක්ම සමාන්විත අනුදර්ශනා සංග්‍රහයක් සේගැනීම යුක්ති සහගතය අනිච්ච දුක්ක අනත්්‍යයන ලික තුන් අනුපස්සනාවන් සකල විදර්ශනා ප්‍රතිබධාවනටම සාධාරණ කේන්ද්‍රය වන බැවින් මහාවිපස්සනාමාලාවෙහි මුලින් සඳහන් කොට තිබේ. මෙම ත්‍රිවිධ අනුදර්ශනාවන් ස්වාධීන විදර්ශනා ප්‍රතිපදාවක් ලෙසද ගත හැක. විදර්ශනාමාර්ගේ මුළුල් එෙහිම පැතිර පවතින්නේ මේ අනුපස්සනා තුන වනහෙනී මෙතැන් ට දක්වන නිදසුන්වල ඇතැම් තැනක අනුපස්සනා නම දක්නට නොලෙබෙයි. මීළඟට අනිච්ච දුක්ක, අනත්ත නිබ්බිදා විරාගයන කාණ්ඩය තවත් ප්‍රකට විදර්ශනා පද්ධතියක් වෙයි. අනිච්ච විරාග නිරෝධ පටිනිස්සග්ග යන අනුපස්සනා පිළිවෙලද ප්‍රමුඛ විදර්ශනා ප්‍රතිපදාව කි. මේ අනුපස්සනා සතරට වයානු පස්සනාවද එක්වීමෙන් සෑදෙන තවත් පටිපදාවක් දක්නට ලැබේ සත්තානු පස්සනාවන් තුළ අඩංගුවන මෙවන් විවිධ විදර්ශනා ප්‍රතිපදා තවත් කහිපයක් නමවන පරිච්චේදයහි පෙන්වා ඇත. සත්තානු පස්සනාද ප්‍රධාන අනුපස්සනනා පිළිවෙලකි ඒ අතුරෙන් කිහිපයක් කය වය අනුපස්සනා සමඟ එක්වීමෙන් සෑදන විදර්ශනා පටිපදාද කකිහිපේකි. උදාහරණ අනිච්ෂ, දුක්ක, අනත්ත, කය වය විරාග නිරෝධ පටිනිසාග අනුපසනා. ඇතැම් විට විපරිනාමානු පස්සනාව ද එක්වවෙයි උදාහරණ අනිච්ෂකය, අය විරාග නිරෝධ විපරිනාම. යතාමූත ඥාන දස්සන නිබ්බිදා විරාගයනු තවත් වැදගත් විදර්ශනා ප්‍රතිපදාවකි. සංඥානාමයෙන් අනුපස්සනා හැඳින් වන දේශනා තුළින්ද විවිධ විදර්ශනා පටිපාටි උකහාගත හැක. උදාහරණ අනිච්ෂ අනත්ත, අසුභ ආදීනව, පහන විරාග නිරෝධ යන සං්ඥා. බුද්ධ දේශනාවහි දැක්වෙන මෙවන් විදර්ශනා ප්‍රතිපදා රසක්ම අටලුස් මහාවිදසුන්හි ඇතුළත් කළ හැකි වෙයි. මේ අනුව මහාවිපස්සනා මාලාව වනාහි පෙළෙහි අනුපස්සනානමින් දැක්වෙන් වුවද අනුපස්සනානමින් නොහැදින වුවද අනුපස්සනා ගනයට වැටනා වූ වූද විදර්ශනාවන් එක්කොට පූර්ණ ආචාරයෙවරු විසින් සක්සනලද සංග්‍රහයකැයි අනුමාන කළ හැක. අදීන කිහිපයකින් යුත් විදර්ශනා පද්ධතියක් ලෙසින්ද අටලොස් මහා විදසුන් පෙළ විග්‍රහ කළ හැකි වන්නේය. බලවත් පාර්මී ශක්තියකින් හෙබියෝ ගාවචරයකුට මූලිකතුන් අනුපස්සනාවන් පහසුවෙන් සපුරාගෙන තියුණු නි්බිධානු පස්සනාවකින් අනතුරුව විරාගානු පස්සනාවෙන් විදර්ශනාව මුදුන් පත්කරගැත හැකි වන්නේය එසේ සම්පූර්ණ නොවෙන අයකුට සත්තානු පස්සනාවන්ම වැඩීමට සිදුවේ ඉනිදු අභිමතාර්ථ සාධනය නොවන්නේ නම් කය වය විපරිනාම අනුපස්සනාවන් වැඩි තුරටත් දියුණු කරගෙන අනිමිත්ත අපපනිහිත සුංඥත යන අනුපස්සනා මගින් විදසුන කෙළවර කළ හැකිය අධිප්්‍ය දම්ම විපස්සනාව මේ සේලු අනුපස්සනාවන් මූර්තිමත් කරන්නේ යැයි සිතිිය හැක. මීළඟට යථාභූතඥාන දස්සන ආදීනව, පටිසංකා විවට්ට යන අනුපස්සන ස්වාදීන පිළිවලක්සේ දැක්විය හැක. සම්බත අනුපිළිවලකින් තොරව සුදුසු අවස්ථාවේදී අවශ්‍ය අනුපස්සනාව මත්වමින් විදර්ශනාමාඩ්ගේ මුහුකරවන්නේ යැයිද සැරකිය හැක. සාමාන්‍ය යෝගාවචරයා පිළිබඳනම් කිව යුත්තේ එයයි. පටිසම්බිදාමග්ගය බොහෝවිට විදර්ශනාමාර්ගයේ දක්වන්නේ අට්ටාරස මහා විපස්සනා මාර්ගයණී. එහෙත් එහි මෙම අනුපස්සනා පිළිබඳ අර්ථ විග්‍රහයක් කොට නැත. පටිසම්බිදාමග්ග, සකස් කෙරුණු අවධයේදී අමුතුවෙන් විවරණය කිරීම අනවශ්‍ය තරමටම මහාවිපස්සනා මාලාව ප්‍රචලිතව තිබූ බවක්ද ඉන්හැගේ. එහෙත් වෙනත් කිසිදු සූත්‍රාන්ත පිටක ග්‍රන්ථේක අට්ටා රසවිපස්සනා මාලාව සඳහන් නොවීම විමතියට කරුණකි. අදද යෝගාවචරණට මේ මහාවිපස්සනා අද්ද කියහැකිය සෑම යෝගාවචරයකුටම මේ අනුපස්සනා දහ අටම සාධාරණ නොවනු ඇත විදර්ශනාවේදී අනුපස්සනාවෙන් වෙන්ව දැකීමට උත්සහ කිරීම නවක යෝගාවචරයා හට අවශ්‍ය නොවයි එහෙත් ඇතැම් තැන්ලදී විදර්ශනා ප්‍රගතිය අඩාළවෙතැයි පෙනෙන්නේ නම් සුදුසු අනුපස්සනාවන් පිළිබඳ විශේෂ අවධානය යෙදීම අර්ථදායක වනු ඇත